විෂන්කයා විශ්වාසනීය දැක්ම. රාජ්‍ය පාලනයේ විකාශය සහ ශ්‍රී ලංකාවේ අනාගතය මේ පොත දැන් තමයි අපේ අතට දුන්නේ. ඒ දුන්න ගමන් මම පෙරලගෙන ගියා ශ්‍රී ලංකාවේ අනාගතය කොතනද මේකේ තියෙන්නේ කියලා. ඒකට යනකොට ගිහින් මොකද මේකේ තියෙනවා 500 ගණන් 1800 ගණන් 815 818 ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම පාවු කරලා අන්තිමට එනවා වර්තමාන දේශපාලන තත්ත්වය කියලා කෑල්ලක්. මම මේ විනාඩි 5 10 දී අපි ආඳුරුනේ ඉක්මනට පිටිකූපියක් කියවගෙන ගියා. මම අර ඔබතුමා කලින් කියපු විවිධ ශේෂ්ත්‍රවල තියෙන දක්ෂකම් හැකියාවන් නිපුණතාවයන් පරණතභාවයන් මේ ඒ ඔක්කොම එක්ක ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ පොත මං හිතන්නේ ඔබතුමාට විනය පරීක්ෂණයක් වෙයි කියලා හිතන්නේ. මං පිටු තුන හතරයි කියුවේ. මේකේ තියෙන වර්තමාන දේශපාලන තත්ත්වය මං කියවගෙන ගියා. අපි මේ බොහොම පිටුවක් දෙකක් තමයි මට කියුවේ. මට හිතෙනවා එහෙම දෙයක් වෙයි කියලා. කොහොම නමුත් අපිටත් ඒකේ සාක්ෂි දෙන්න තමයි සිද්ධ වෙයි. අද අපේ රටේ තිබෙන දේශපාලන අර්බුදය, සමාජ අර්බුදය, ආර්ථික අර්බුදය මේ සියල්ල මෙතන සිටින වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ මේ විද්වත් නැනවත් උගත් ඔබ බොහෝ දෙනෙකුට ඒ අවබෝධය තිබෙනවා. අපි අද බෞද්ධ රටක් විදිහට කතා කළොත් අපි කොතනද ඉන්නේ කියලා අපි හාමුදුරුවනේ දැන් සති දෙකකට විතර කලින් ඔබ දකින්නට ඇති මාධ්‍ය තුල තරුණ මවක් වයස අවුරුදු 20යි මමක් කියලා කියන්නේ ඇයට අවුරුදු 20ක් වුණත් දරුවෙක් ඉන්නවා. ඇය අත්අඩංගුවට ගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ප්‍රදේශයේ පොලිසිය. ඇය අත්අඩංගුවට ගත්තේ මත්කුඩු විකුණන නිසා. මත්කුඩුත් සමග ඇයගේ ස්වාමියා හිරබාරයේ ඉන්නවා. මත්කුඩු විකුණලා මීට කලකට පෙර හිරේකින් තියෙනවා. මම මේ කියන්න හදන්නේ කුමක්ද? ඔබ දකින්නට ඇති මාධ්‍ය තුල වයස 20ක තරුණ මව පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ හඬා වැළපෙනවා. ඒ හඬා වැළපෙන මව ළඟම මේ මවගේ කුඩා දරුවා වැළපෙනවා. දරුවා හඬන්නේ අපි හාමුදුරුවනේ කිරි ඉල්ලලා අම්මගේ. අම්මා හඬන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ දරුවාට කිරි දෙන්න කුඩු ඉල්ලලා. අම්මා අඬන්න කියනවා පොලිස් ස්ථානාධිපතිට OIC ට මට කිරි එරෙන්නේ නැහැ. කිරි එරෙන්නේ කුඩු ටිකක් ගත්තාම. ඒක නිසා දරුවා අඬනවා කුඩු කිරි නැහැ කියලා. ඒ නිසා කිරි දෙන්න දරුවට මට කුඩු ටිකක් දෙන්න. පොලිසිය OIC මහත්තයා කියනවා පොලිසිය කොහෙද කුඩු? අපි දෙන්නේ නැහැනේ කුඩු. එතකොට ඒ තරුණ මව මම මේ ඇගේම වචන කියන්නේ. ඇගේම වචන වලින් කියනවා දරුවට කිරි දෙන්න මට එක කුඩු එක ෂොට් එකක් දෙන්න කියලා කියනවා. එක ෂොට් එකක් කුඩු දෙන්න කියනවා දරුවට කිරි දෙන්න. අපි කතා කරන විවිධ සමාජ පැතිකඩවල විවිධ ශේෂ්ත්‍රවල තිබෙන ගැටලුත් එක්ක අපේ හාමුදුරුවනේ අපි දැන් කොතනද ඉන්නේ රටක් විදියට. ඒ නිසා ඒ සියලු අර්බුදවල කතාව ලොකු කතාවක්. මේ රටේ දුවේ රටට ආදරය කරන දේශපාලඥයින්ගෙත් රටේ ජනතාවගෙත් වගකීමක් වෙනවා මේ අර්බුද වහ වහ විසඳා ගැනීම.